හැමදාම ඔය දැස හමු නොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට නෙතක් තරු ලකුණවී හිතක් තවරා පෙමක ඔබත් එහනව හිඳේ මටත් නොකියාහුම ඉතින් දඟකාරවී හිතේ නොවතින තුරුම ආදරේ නොදැනුනි නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. Activated charcoal සමගින් දැන් ඉස්සුරි නැති clean හිසකට නව clear men deep cleanse. නව චබේක රසය විඳ ගන්න kissed ride. ළඟ ඉඳගෙන අංගේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා. එන්න මේක බියක්. හරි ගායකයා. ඔන්නෝ හිතෙන් අතාරලා දාපම් මයික්. දැන් උඹට ඕනේ කෙල්ලෙක් නිසා මගෙත් එක රණ්ඩු වෙන්නද? නෑ ගියපන්කො කෙල්ල නිසා මගෙත් එක රණ්ඩු වෙන්නද ඕනේ? මම කවදා හරි දවසක කෙල්ල නිසා උඹත් එක රණ්ඩු වෙලා තියනවද? නෑ. ආ. උඹට කවදාකවත් කෙල්ලෙක් සෙට්ලා හිටියෙත් නෑ ජබියා. මං අමාවෙන් යාළු වෙච්ච ගෑල්ලම. ඇයි බං තොපිය උඹේම කරේ? ඒකෙල මොනවා හිතන්නේ නැද්ද කුණ්ඩ වාලයා? මේ ඔය එක එක නම් කියන එක නවත්තාන්. මං ඒ මුකුත් කියන්න ගියේ නෑ. ඒ ළමයා තමයි මගෙන් ඇවිල්ලා ඇහුවේ. මම ඉතින් මාළු ගැන කියලා දුන්නා. ඔබ දන්නවද අපේ මම මාළු බිස්නස් කරන්න කියලා? අන්න ඒකයි මට වැරදුනේ. මොකද්ද? මට ඒක අමතක වුණා. පව් බං ඒ කෙල්ල. චූටි මලක් වගේ. තෝ යකෝ. තනි වල් තල් මහෙක් වගේ. මම බය වුණා. තෝ තනි කට්ට ගෙලීද කියලා. පව් බං ඒ කෙල්ල මං ගැන මොනා හිතුවද දන්නේ? අනේ මේ උඹ ගැන හිතන්නේ මේ උඹ යාට ආදරේ කියලා නෑනේ. ආ උඹ දන්න තරම් තමයි කියලා තියෙන්නේ. ආ අපි දෙන්නගේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ උඹලට තේරෙන්නේ. උඹ දන්නවද? ඒ ළමයා තමයි මගේ බර්ත්ඩේ පාටිය සම්පූර්ණ වියදම් කරේ. තෝ සතියක් වියදම් කළා. කීපම්. චබියා මෙහෙම මෙහෙම වෙන්න වෙන්න බෑ. එකිනෙම ඔෆිස් යන්නේ. මම යන්නේ. මං හිතනවා මෙතන ඉන්න ඕනේ. තෝ වගේ වල් කළු මොහොවෙන් දාගෙන මං කොහොමද මම මේ බිස්නස් එක කරගෙන යන්නේ? ගමේ ගෑනු බේර ගන්න ඕනේ. කාර කරන්න එපා. පිසුද බං එම් එකක් නෑ. උඹ මේ ගිහලා රස්සාව කරපන්. මම යයි. හිටපන්කො. මම නිකන් ඉන්නෙත් නෑ. මම මේක හැමෝටම කියනවා. අනුවසාට කියනවා, දෙව්මිට කියනවා, දනුකයට කියනවා, ආනන්ද මාමට කියනවා, උදේනි අම්මටත් කියනවා. මං තොට කවන්නම් උදබ්බියා. අනේ මේ බෝන එකක් කරහන් බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මිත් එක මේ ඔය ඔෆිස් වලට යනකොට ලස්සන කෙල්ලු කී දෙනෙක් හම්බ වෙයිද කියලා කවුද බන් දන්නේ? මේ හම්බුන්නේ නැහැ. ඒ කෙනේ පුතා කියන්නේ හදිස්සියවත් එහෙම කෙනෙක්ව හම්බ වුණොත් ඔය අනිවාර්යෙන්ම යාර බොල්ලා තියෙනවනේ. ඒක තමයි මම මේ කිව්වේ. එතකොට ඔෆිස් එකේදී කෙල්ලෙක් හම්බුනාම ඔය අනිවාර්යෙන් සරලට බූට් එක දිනනවා. මොකද ඒ කිව්වේ? මොකද ඔයගොල්ලෝ දැන් කතා වුනේ? සර් 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 සමහර මේ මේ
හරි මේ නවත්ත ගන්නකෝ. ඔයා මොකද්ද මේ කරන්න කියන්නේ මයි? මේ ළමයා මුළු රෑම අඬලා මට තුන් පාරක් විතර කෝල් කරා. ඔයා මොකද්ද මේ ඔෆිස් එකේ කෙල්ලෙක් එක පැටලිල්ලක් හදාගෙන කියන්නේ? මේ නෑ පවනි. මේ වල් මෝනා මේ කියන්නේ මෙතන මොනවද කියලා. ඔයා දන්නවනේ බවනි. අම්මගේ තුබුදුතකින්ම මං හීනෙන්වත් කෙල්ල දිහා හැක්කවත් බලන්නේ. ඈ? මං බෝ මංගන සබියා. හරි මේ. හරි දැන් කලබල වෙන්න ඕනේ නෑනේ. මේක ගන්දු කරලා ඉස්ත ගන්න බෑනේ. අපි මේ ටිප්ස් දගම්. වැඩි. ඉතින් නෝ බුන්. උඹට මම කියලා තියෙනවා මෙතන නිදා ගන්න එපා කියලා. ඔච්චර මතයක් තියෙනවා නම් ගිහලා කාමරේ නිදා ගන්න කිව්වා. මොකද දැන් මෙතන නිදාගත්ත කාමරේ නිදා ගන්න දීලා. යකෝ දැන් මගේද වැරද්ද? ඔව් හොඳ වැඩේ. අම්මා මේ හැමදාම වැරද්දක් කරපුවා මේකේ පැත්ත ගන්න එපා. මේ හැමදාම මොමනේ මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. මොකද්ද හැමදාම? ඒ කාලේ ඉඳලා මොනවා කරත් අන්තිමට අර අහිංසක දණු කෑයි මමයි වැරදි මේ මගුල හරි. හරි ඉතින් පෞලින් පොඩි මේකේ මේකිනේ. දැන් යා ඒ කාලේ පොඩි එකේ දැන් තාමත් පොඩිද? හරි ඉතින් දැන් කියලා උඹලට වඩා ලොකු නෑනේ. කියන්නේ මේකේ පොඩි එක. ඇහුනද සුදු පුතා? ඇහුනද සුදු පුතා නෙමේ. උඹත් දැනගනේ කටට ලුණු දැම්ම නම් හොයා ගන්න බැරි තැනක ගින් හැංගෙන්න ඕනේ මෙතන අහු වෙන්නේ නැතුව පටසිරි ඒක කොහොමද ආ තව කියලා දෙන්න සෝයි නන්දලා දුර තව කියන්න තව කියලා දෙන්න එතනේ බං අහු වෙන්න මෙතන පුළා කේක් ගිඩි වගේ හිටපු හින්දානේ ඔක්කොම ප්‍රශ්නේ අප්ප දැනගනේ ආ බබුගේ මේ කරන්නේ ඇයි දැන් මේක මොකද මෙහෙටලා කරන්නේ මෙහෙටලා ඉන්නා මමයි ගෙදර බලන් ආ මම බලන් ඉන්නවා නෑ මාම බලන් ඉන්නවා නම් ඒක මාමත්තක මම බලා ගන්නා මේක හිටපු දෙ මල වද යන්නේ මට නිදා ගන්න තියනවාද බලන්නකෝ අනේ මේ ඔබ කරේ තියන් ඉන්නේ නෑනේ ඔබ පාඩු හිටපන් ඒකෙල මෙහෙටලා හිටපු දෙ එච්චරයි මම කියන්නේ මට මොනවත් කියන්න නැතෝ නන්ද සේරම කිව්වෝ තෝත් එකයි තෝගේ නැන්දත් එකයි බලන්න වීවයිකතුණු උකුතේකක රස උපරිමයි මේනක මේනක මං ඔයාට කිව්වනේ මං ඔයාට කොච්චර කිව්වද අපි කරන කිසිම දෙයක් හරියන්නේ නැහනේ හා අනිත් එක අපි ගාව ඉන්නේ මොකද කරන්නේ අරුන්ට සපෝට් කරනවා අද මම උඩ කණේ පාරක් දුන්නනේ මම කොහමද ඔක ඉක්මනට අයින් කරනවා අර තමයි මම කිව්වේ මේ ෆැක්ටරියට ගන්න උන්ට වැඩිපුර ගාණක් දෙනවා කියලා දැන් ඌ ඒක තමයි අරුන්ට කියලා තියෙන්නේ මෙහෙමයි කියලා මේනක මේ තියෙන තුට්ටු දෙක මේ උන්ට වියදම් කරලා හරියන්නේ නැහනේ. අනිත් එක වාගේ සල්ලි ටිකක් මේකට දාමුකෝ. ඒවා එහෙම දාලා කොහොමද? ඒවා මං හම්බ කරපු සල්ලි. එහෙනම් ඉතින් ඔය කරගෙන යන විදිහට වැඩේ කරගෙන යමු. හා?
අනිත් එක ඔය මිනිස්සු උස්සන එකයි මිනිස්සු එක මේ ගහ ගන්න මරා ගන්න එක තියෙන්නේ අන්න ඒවා නවත්තමු එතකොට ඒ උන්ට යන වියදම හරි ඉතුරු වෙනවා සමානක හැම ගල්ලා හරියන්නේ නැහැ හා මේ බිස්නස් එක ඉස්සරහට ගෙනියන්න නම් මේ ෆ්‍රේට් ෆෝඩින් පැත්තත් අපි ගන්න ඕනේ ඒක අපි මැටීරියල්ස් බයි කරලා අපි මේ බිස්නස් එක රන් කරන්න ඕනේ ඒකට අනුගේ බිස්නස් එක වටන්න ඕනේ මගේ අරමුණ මහැමිල මැනේකට දවා කියන්නේ උන් ඔක්කෝම දේවා සෙටල් කරගෙන උන්ගේ මේ බිස්නස එක ස්ටේබල් වුණාට පස්සේ මේ මට මේ වැඩ කරන්න කියලා එහෙම කරන්න බෑ සමන්නයි සමන්නයි මේ බිස්නස් ෆීල්ඩ් එක ගැන ඔයාට වඩා මම හොඳට දන්නවා මට කොහොම හරි ඕනේ මුංග හොල්ලන්න හොල්ලලා හේතු කරන්න නැත්තම් එක හරියන්නේ නැහැ. දැන් අවන්තක වැඩේ මං කරේ නැද්ද? අවන්ත අවුලුනේ නැද්ද? ආ? අමීෂ අවුලුනේ නැද්ද? ඒ සේරම අවුලුණානේ. ඒක නිසා තමයි අපිට චාන්ස් එක ආවේ එළියට වෙලා අපේ බිස්නස් එක රන් කරන්න. මේනක හැබැයි ඔයා අමතක කරන්න එපා. ඔයා මේ කම්පැනි එකෙන් එළියට වැටෙනා කියන එක. වැටුණායි කියලා ලොකු පාඩුවක් වුණේ නැහැ. ඇයි නැත්තේ? අච්චර හොඳට සල්ලි අදපු බිස්නස් එක. දැන් මේකෙන් එහෙම කරන්න බෑනේ. මේක අපේ බිස්නස් එකනේ. හරියක පැත්තක දාමුකෝ. අපි දැන් මේ අපේ බිස්නස් එක ඩෙවලොප් කරන් යනවනේ. ප්‍රශ්න නැහැනේ. හරි. දවා ඊළඟට මොකද්ද කරන්න කියලා මට කියන්නකෝ. කරුණාකරලා ඔයා ඒක මට කියන්නකෝ. ප්ලීස්. ඒවන් තාම හිතන සමර නැහැ. අර කොහොමද? ඔබුන් ඔක්කොටම මේ පාර ලොකු ගේමක් දෙනවා. දැන් කොහොමද කට්ටිය හෙල්ලිලානේ හිටියේ? දැන් මහලකු බක පණ්ඩිත රදීෂ් ඔයිට මර බයි කොයිද අපේ අර බක පණ්ඩිත බූරු හින්ද මුකුත් කරගන්න බැරුණානේ ඈ ඔය කරේ දෙයිසුණානේ අවන්නේ ඒකෙම වෙච්ච එකත් හොඳයි මොකද අපි උකුම රිලීස් කරන්න හිටියේ මේ මට තේරෙන්නේ නැහැ මේනක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ මොකද්ද වම් මේ කරන්න හදන්නේ මොකද්ද මේ සෙප්පඩ විජ්ජාව මට කියන්නකෝ මොකද්ද මේ දොම් බලන් ඉන්නකෝ Dialogue triple blaster pass then tava pedi vela vinadi 2000 sms 2000 samaga anytime data gb 3k නියම දෙහිසාරයේ සහිත විම් ලික්විඩ් එක හැඳයි පිරිබැස්මයි මේකයි මයික් එක මේකයි වෙන්න ඕනි ඔයා මේ ළමයට හරි වචනයක් දෙන්නකෝ ඒතුළු ඉතින් මේ ළමයා බය වෙන්නේ නැහනේ අනිත් එක ඉතින් දැන් ඔයා ඔෆිස් යන එකේ එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්නේ පවුනේ මේ ළමයා පොඩ්ඩ තේරුම් ගන්නවකෝ තේරුම් ගන්න මොනා තේරුම් ගන්නද පවනි මොනා තේරුම් ගන්නද මොනාද කියන්නේ තේරුම් ගන්න ඕනේ මේ ළමයා වට ආදරේ කියලා මං ආදරේ ඒත් මං කවදාකවත් හිතුවේ ඒක ඇත්තක් වෙයි කියලා මොනාද අයියෝ මේ කියවන්නේ මොනාද මේ කියවන්නේ මෙච්චර දවසක් අපි කතා කරේ නැද්ද හැමදාම රැයට අපි කතා කරේ නැද්ද? අපි හම්බුන්නේ නැද්ද? මොනවද ඔයා මේ කියවන්නේ? අප්පාම මෙච්චර දෙයක් කරාද මම මටත් නොකිය. අනේ මේ චබි, ඔයාට මේ නොකිය කරන්නයි කී කී කරන්නයි ඔය මේ නිබුළු නෙමෙයිනේ. අන්න හරි පවණි. නිබුළු නෙමෙයි. නිබුළු නොවුනට
පුංචි කාදම් එකට හැදිලා වැඩිලා කොහමද පංච අභියෝග මට මේ වගේ වල් වැඩක් කරේ කියපම් මට කියපම් මට කොහමද මේ වගේ වල් වැඩක් අනේ මේ මයික් නවත්ත ගන්න ඔය ඇඬිල්ල ඔය බොරු ඇඬිල්ලෙන් දැන් වැඩක් නැහනේ මේ ළමයට මොකද කියන්නේ කියන්නේ මොකද්ද කියන්න තියෙන්නේ රත්තරනේ මට කියන්න මොකද වා මෙයාට රත්තරන් කියන්නේ සෝරි මොකද්ද කියන්න තියෙන්නේ පවල් කියන්න ඕනි ඉතින් ඔය ළමයට ආදරේ කියලා ඒ ළමයව දවසක් කසාද බඳිනවා කියලා කසාදේ බුදු අම්මෝ අක්ෂර කලබල වෙලා මේක වටේ පතුලෙන් චීට් වෙන්න යන්න එපා. මෙතන තියෙන වෙන ප්‍රශ්නයක්. මොකද්ද අයියේ ප්‍රශ්නේ? හරි ඉතින් මට කියන්න. ඇයි මට කියන්න බැරි ප්‍රශ්නයක්ද? ලෝක විනාශයක්. මහා විනාශයක්. ඔයාගේ විනාශයක්. ඔයාගේ පවුලේ විනාශයක්. මොකක්ද ඔය කියන්නේ ලොකු විනාශය? මේ මයික් කරුණාකරලා ඔය ඇඬිල නවත්තලා කියන්න. කරුණා කිව්වයි කියලා. ඒක මගේ වෙන්නේ ඒක විනාශයක්. කමන්නේ අයියේ ඔවා කියලා දාන්න. ඕන දුකකට මං දැන් ඉතින් මූණ දෙන්න එපැයි. මං ඒකට පුරුදු වෙන්න එපැයි. කියන්නේ ඒක නිසා. කියලා දාපන් මයික් කියලා දාපන්. තවත් ඉතින් ඒ කෙල්ල දුකක් දෙන්න දෙයක් නැහැ උඹට. මේ දීපු දුක ඇති. දැන් කියලා දාපන්. එදාස් නමසේ ඉස්සර කේන්දර කාර්යාපේ ගෙදර ආවා. එදා මං ඉපදුන දවස මගේ දිහා බල්ලා කොස්කොලේක ලිව්වා. කොස්කොලේක පුස්කොලේක ලියලා තියලා ඌ ගියා. පස්සේ කාලෙකයි කීවල බලද්දී කියලා තිබ්බා. කවදා හරි දවසක මම කසාද බඳින ඒ ගෑන් ළමගේ ආච්චි හිතගෙන කූරිය ගහනවා කිය. ඈ හිතගෙන කූරිය ගහනවා. මොකද වහිනාවේ? ආබා ආච්චි මැරුණා කියලා මාරිනා වන්න වෙන්නේ පිස්සුදානේ. අපේ ආච්චි මැරලා ගොඩක් අල්. ඒ මයි ගාඩ්, මම මම කිව්වා කසාද කියලා කියන්න එපා කියලා. මයික් අනේ මයික් මයික් අනේ නැගිටි බා මයි අම්මා මයික්. Nestle Nestemal Samada ඔබ බලගන්වන්න 100% සූදානම්. Forever moisturizing body milk. සබ තරුණ පෙනුමක් ලබා දෙයි. තාත්තා දැනගත්ත තැනත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ තාත්තලා දෙන්නගේ යෝජනාවට මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. කැමති නෑ? ඔයාව ඇත්තටම කියන්නේ?